හිතවත් මිට්ටුවනි. 1977 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට. ඒ කියන්නේ පරමාධිපත්‍යය තියෙන අපිට. එහෙමනම් අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ මේ පරමාධිපත්‍ය භුක්ති විඳිනකොට අපි අපේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් විධායකයට යවනකොට අතිශය සැලකිලිමත් විය යුතු වෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ඔවුන් කරන්න යන වැඩපිළිවෙල මොකක්ද කියන කාරණේ. හැබැයි මිත්තවරුනි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා අපේ රටේ බහුතරයකට ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ මනපොතවත් තේරෙන්නේ නැහැ. මේකට බලපාලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය හම්බුනේ බන්දේශික තියලා නිකන්. ඉන්දියාව අතහැරලා යනකොට බ්‍රිතාන්‍යයට පාඩුයි ලංකාව පවත්වගෙන යන්න. අන්න ඒ නිසා සුද්දන්ට කඩේ ගිය පක්කිලිගම් කරපු වලව් වල කීප දෙනෙකුට මේ රටේ බලය බාර දුන්නා. අන්න ඔවුන්ගෙන් පැවතෙන උන් තමයි ඔය දිනේශ්ලා මහින්දලා වගේ මේ රට විනාශ කරන කාල කන්නි ඇති කරේ. මිත්තෝරුනි අද වෙනකොට අවුරුදු 70කට වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ භුක්ති විඳීමේ ප්‍රතිඵලයක් විදිහට අද අපේ රට බංකොලොත් වෙලා හමාරයි. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් මේ රටේ ජනතාවට. ඒ නිසා තමයි LR News අපි නිරන්තරයෙන්ම කිව්වේ යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ කියලා. මේ අනුව 89 ලක්ෂයක් හරක් මේ රට තවත් මහා විනාශයකට තල්ලු කරමින් ගිහින් තිබෙනවා. මෙවැනි අවස්ථාවක ප්‍රබල විපක්ෂයක වැදගත්කම අතිශයම ප්‍රබල විදිහට අවධාරණය කරන්නට පුළුවන්. මේකට හේතුව තමයි ප්‍රබල විපක්ෂයක් නොහිටියොත් මහින්ද රාජපක්ෂ ඔබගේ ජීවිතත් අපගේ ජීවිතත් විතරක් නෙමෙයි අනාගත පරම්පරාවේ ජීවිත සමග බරපතල සෙල්ලමක් කරන්නට ඉඩ තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී අතුරුලිය රතනගේ අලුත් පක්ෂයටත් මන්ත්‍රී ධූරයක් ලැබුණා. මිට්ටෝරුනි අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවනුත් මන්ත්‍රීවරු පත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ ජාතික ලැයිස්තුව හැබැයි නිර්මාණය කරලා තිබෙන්නේ ඒ ශේෂ්ත්‍රවල විශේෂ දැනුමක් තිබෙන හැබැයි පක්ෂ දේශපාලනයට එන්න අකමැති පුද්ගලයෝ පාර්ලිමේන්තුවට ගේන. හැබැයි මේක සම්පූර්ණයෙන්ම අද වෙනකොට විකෘති කරලා තියෙනවා. සමහර පක්ෂ එක්කෝ ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි වුන් ගේන්න මේක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තවත් සමහර වෙලාවට ඡන්දේ පෙරදිච්චුම් පාර්ලිමේන්තුවට ගේන මේක පාවිච්චි කරනවා. මේකට හොඳ උදාහරණයක් තමයි ග්‍රාම සේවක සිරා එදා SB දිසානායකලා ඡන්දේ පරදුනාට පස්සේ පාර්ලිමේන්තුවට ගේන්න මේක පාවිච්චි කිරීම. ඒ කෙසේ වෙතත් රතනේ පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂත් එක්ක ඉඳලා එතන ගැටුමක් හදාගෙන මහින්ද ගාවට ආවා. මහින්දගේ තුරුල්ලෙක් ගැටුමක් හදාගෙන ඔහු ගිහිල්ලා අලුතෙන් පක්ෂයක් අටවලා මේ වෙනකොට බොදුබල සේනාවත් සමග සන්ධාන ගත වෙලා තමයි කටයුතු කරන්නේ. මේ වෙනකොට ලැබිලා තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකම කාට දෙනවද කියන ප්‍රශ්නය මේ වෙනකොට බරපතල සංවාදයට ලක් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ මන්ත්‍රී ධූරේ කරෙහි බලාගට සින්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අතුරලිතියේ රතන, අනික් කෙනා තමයි පොදුබල සේනාවේ නායකයා. ඒ කියන්නේ ගලබඩත්තේ ඥානසාර. මේ දෙන්න අතර ධර්ම ගැටුමක් තිබෙනවා. මිට්ටෝනි සාමාන්‍යයෙන් කෙනෙක් මහන වෙන්නේ තමන්ගේ ජීවිතය ගැන කලකිරිලා ඒ වගේම කිසියම් ආධ්‍යාත්මික සුවයක් හොයාගෙන යන්න. හැබැයි අපේ රටේ බහුතරයක් කාලකන්ණි මහන වෙලා තියෙන්නේ තමන්ගේ බඩගෝස්ත්‍රය හදාගන්න. මේක මහා කාලකන්ණි තත්ත්වයක්. ඒ කෙසේ වෙතත් මේ නිශ්චිත මොහොතේ රතනගෙත් ඒ වගේම ගලබඩත්තේ ඥානසාරගෙත් ගැටුමෙහි අවසාන වාසිය සමහර වෙලාවට මහින්ද රාජපක්ෂට යෑමට තිබෙන ඉඩකඩ වැඩි කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ අදහස. ඒ කෙසේ වෙතත් මිට්ටුන් දැන්වත් යකාගේ හැටියට භවන හැදෙන බව අපි තේරුම් අරගෙන මේ නිශ්චිත මොහොතේ අප ගත යුතු බුද්ධිමත් තීන්දුව නිවර්දව ගැනීමට අපි සියලුම දෙනා උත්සාහ කරමු. මිත්‍රෝනි අර්ගලෙන්තර ජයග්‍රහණයක් නොමැති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.